සංවිධානයේ අශෝක මහත්මිය. අශෝක දැන් මේ කොණ්ඩේ කියන තමයි අපි හදන්න යන්නේ. හාල්පිටි ග්‍රෑම් 500ක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ටික මතක් කරලා අපි හදන විදිය කියමු. කොණ්ඩේ කැවුම් සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය විදිහට ගන්න තෙත හාල්පිටි ග්‍රෑම් 500යි. ඒ ග්‍රෑම් 500ට අදාළව පිරිඟු පිටි ග්‍රෑම් 50ක් විතර අපි ඒකට මේ පිටි හාල්පිටි මිශ්‍රණයට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපට පුළුවන් මේකට කිතුල් පැණි යොදා ගන්න. එහෙමත් නැත්නම් සීනි මිශ්‍ර කරලා මේ පැණි උණු කරලා ඒ මිශ්‍රණය දා ගන්නත් පුළුවන්. අපි මෙතනදී අපි හාල් පිටි ග්‍රෑම් 500ක් ගන්නවා. ඒකට අපි තිරිඟු පිටි ග්‍රෑම් 50ක් විතර ගන්නවා. අපි කිතුල් පැණි උණු කරලා ඒක නිවාගෙන ඊට පස්සේ ඒකට මේ ඒ පැණි ටිකෙන් පළමුව මේ පිටි මිශ්‍රණය අනා ගන්නවා. පොල් කිරි පොඩ්ඩක් මිශ්‍රණය කර ගන්නවා. මේක අනන පදමක් තියෙනවද අශෝක මහත්මේ? අච්චුවෙන් හදනකොට සාමාන්‍යයෙන් ඒත් මේ වැල මේ හැඳි උස්සනකොට සාමාන්‍ය වැල කැඩෙන්නේ නැති වෙන ගානට වගේ ගන්න ඕනේ පිටි මිශ්‍රණය. දැන් මේ තියෙන පිටි මිශ්‍රණය හදාගත්තු අපි බලමු කොහොමද මේකෙන් කොණ්ඩ කැවුම් කෙද්දිය හදාගන්නේ කියලා. හොඳයි මේක කරන විදිය කියන ගමන් මේ වැඩේ කරමු නේද අශෝක? තෙල් ටික තාච්චිල් දාලා හොඳට නැතුනන් පස්සේ මේ ඇත්තටම අපිට මේ දරලිප කොණ්ඩේ කැවුමට ගොඩාක් දැන් අද දැන් යවින් තාක්ෂණයත් එක්ක තියෙන හින්දා අපිට ගෑස් ලිපේ තමයි මේක හදාගන්න ගොඩාක්ම පහසු. මොකද ගින්දර පාලනයක් කරගන්න ඕනේ කොණ්ඩේ කැවුමක් හදනකොට. මොකද නැත්තම් යඩිය කළු වෙන ගතියක් තියෙනවා තද ගින්දරේ බැදුනොත්. මේක මඳ ගින්නේ බැදෙන්න ඕනේ. ඊළඟට මැද අමු පිටි ටිකක් තියෙනවා. ඒ එතකොට මැද අමු පිටි ටික තද ගින්දරේ බැදෙනකොට එහෙම හිටිනවා කොණ්ඩේ උඩ දෙන ප්‍රමාණය අඩු වෙනවා. ඔබ දැක්ක දැන් කොණ්ඩේ කැවුම් අච්චුවට පිටි ප්‍රමාණය වැක්කිරුවා. ඊට පස්සේ කූරක් මැදට ඇතුළු කරලා ඒක කරකවන ගමන් අශෝක තෙල් ලිහිනවා. මේකේ විශේෂ තාක්ෂණයක් තියෙනවද අශෝක? එහෙම නැත්නම් කොණ්ඩේ ගන්න කොහොමද? කොණ්ඩේ ගන්න අපි ඇත්තටම හොඳට පොල් කූරක් හොඳට සුද්ධ කරලා මේ කොණ්ඩ පිටි මිශ්‍රණය දාලා චුට්ටක් උඩට එනකන් අපි ඇක්චුවෙන් පිටි මිශ්‍රණය ඩිංගක් උඩට එනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ මැදට පොල් කූර දාලා හොඳට පොල් කූර හොඳට කරකවන්න ඕනේ. එහෙම නැත්නම් නිකම්ම මෙහෙම තියාගෙන හිටියොත් අපි මේ කොණ්ඩේ ගෑම මැද අමු පිටි හිටිනවා. ඒ හින්දා හොඳ උරුවක් තියෙනවා මේ පොල් මේ පොල් කූර හොඳට කරකවලා ඒ මැද අමු පිටි ටික උඩට ගන්න. එතකොට තමයි අර කොණ්ඩේ ලස්සනට එන්නේ. තෙලුත් අර ඒ විදිහටම තෙල් උඩට මේ දාන්න ඕනේ නැත්තම් කොණ්ඩේ එන්නේ නැහැ. එහෙම ආදි. සාමාන්‍ය එක කොණ්ඩේ කැවුම් ගෙඩියක් බැදෙන්නට කොයිතරම් වෙලාවක් ගත වේවිද? විනාඩි 3ක කාලයක් විතර යනවා කොණ්ඩේ කැවුම් ගෙඩියක් මේ බැදෙන්න. ඉතින් ළඟ ඉන උත්සව කාලෙට මේ විදිහේ කොණ්ඩ කැවුමක් හදාගන්නට ඔබත් මමත් හරිම කැමතියි. ඉතින් වඩාත් පහසුවෙන් මේ විදිහට අච්චුවක් තුර කොණ්ඩ කැවුමක් හදාගන්නට පුළුවන් බව අපිට මේ අශෝක කියනවා. අපේ කාන්තාවන්ට ඔබ දන්නවා දැන් කොහොමද කොණ්ඩ කැවුම් මිශ්‍රණය හදාගන්නේ, කොහොමද කොණ්ඩ කැවුම් ගෙඩියක් තාච්චිය හදාගන්නේ. ඉතින් ආරාධනා කරන ඔබටත් ඔබේ උත්සව මේසයට මේ විදිහට කොණ්ඩ කැවුම් වට්ටියක් හදලා ඔබේ ගෙදර අයට පිළිගන්වන්නට කියලා. ලෝදිය මූදක පීනා මේ ලෝකෙටවම් බලා සිටින කවරෙකු හෝ මාව ගිලිනකං ඉපදෙන කොට ඉරටෙන් යන වද කරදර දුන් මූණ පුරා කොණ්ඩෙ බැන්ද කැවුන් හාමි මං.